පාස්කුපහාරය පිළිබඳ අලුත් පරීක්ෂණ කිසිවක් තවදුරටත් අවශ්‍ය නැහැ. පාස්කුපහාරය කරන ලද පරීක්ෂණවල මතුවලා තියෙන ගැටලු කීපයක් තියෙනවා. හරි. එකක් ගත්තොත් ඔයගොල්ලෝ දන්නවා සහරාලගේ පළමු ප්‍රහාරය වුණේ පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ඝාතනය කරලා අවි ආයුධ පැහැර ගැනීම. මේ පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් කරා යනකොට ඊට දවසකට පස්සේ ඒ පොලිස් නිලධාරීන් ඝාතනය කරපු මුරපොළ ආසන්නේ බෝක්කුවකට ජැකට් එකක් තිබුණා. ඊට පස්සේ මේ ජැකට් එකට අර පොලිස් සුනකයන් දාලා මේ ජැකට් එක පිටිපස්සේ ගෙනිච්චා. ගියාට පස්සේ ජැකට් එක හම්බුනේ ආනන්දන් කියලා හිටපු LTT කියන්නේ නිදහස් වෙලා ආපු LTT සැකකරුවෙක්ගේ නිවසින්. ඒතර පරීක්ෂණය යොමු වෙන්න පටන් ගත්තා මේක LTT දිසා. ඒතකොට අර ඔක්තෝබර් මාසේ 28 වගේ නේක සිද්ධ වුනේ. ඒතකොට අර විරුධිනේ ඒගොල්ලන්ගේ ළඟයි ඔන්නෝම එක. ඒ නිසා ඒකට කරලාද ප්‍රහාරයක් කියලා මේක ගෙතුවා. එහෙනම් පරීක්ෂණේ නිරදරව වෙන්න ඕන. කවුද ඒ ජැකට් එක දැම්මේ? සහරාංගයේ දිසාවට පරීක්ෂණය මු වෙන වෙනුවට වෙන දිසාවකට යොමු කරේ කවුද? 1 2 තාජ් සමුද්‍රයේ හෝටලේ පුපුරවා ගන්න ආපු ජමීල් කියන පුද්ගලයා එක පුපුරවා ගන්න නැතුව දෙහිවල ප්‍රදේශයේ ලැබු මලකට යනවා. ලැබු මලකට ගිහිල්ලා ਉਹ බෑග් එක එතන තියලා ਉਹ ආසන්න පල්ලියට එනවා. අර යාඥා කරන වීඩියෝ එකක් ගියේ කලබලින් ඒ ජමීල්. එතනදී කට්ටිය මෙයාගේ කලබලේ නිසා කලබල වෙනවා, මෙයාගේ හැසිරීම නිසා. ඒතර ඒ පොලිසිය ඒ පල්ලියේ මුරකරේ හිටපු පොලිස් නිලධාරියෙක්, විශ්‍රාමික පොලිස් නිලධාරියෙක්, ඔහු මෙයාව ප්‍රශ්න කරනවා. ප්‍රශ්න කරන එයාගේ හැඳුනුම්පත දීලා මම මෙහෙම කෙනෙක් කියලා යනවා. එහෙම යවන වෙනුවට අරයා කරපු දේ තමයි නැමට අර එයාගේ බිරිඳට කෝල් එකක් ගන්න. මුරකරු ජමිල්ගේ බිරිඳට කෝල් එකක් ගන්න. කෝල් එකක් ගත්තාම බිරිඳ කෝ මගේ මහත්තයා කියලා. එතකොට මෙයා යවනවා. ගිහිල්ලා එයා හෝටලේ පුපුරව ගන්න. ඊට මොහොතකට කලින් අර මුරකරුගේ දුරකථනයට කෝල් එකක් එනවා. ඒ කෝල් එක ඉන්නේ ජමීල්ගේ ගෙදර බුද්ධියන්සේ නිලධාරින් ගිහිල්ලා තියෙනවා. එතකොට කොහොමද පුපුරවා ගැනීමට පෙර බුද්ධියන්සේ නිලධාරින් ජමීල්ගේ ගෙදර ගියේ? ප්‍රශ්නේ තුන්වෙනි ප්‍රශ්නය, මේ ප්‍රහාරය ISS බාරගත්තේ නැහැ ආරම්භයේදී. මොකද ඒකට කියන්න ඕන ජමාති, මොකද කියන්න ඕන දියුරුමත් දෙන්න ඕන ජමාතිද? දියුරුමත් දෙන්න ඕන ඒගොල්ලෝ. ඒ දියුරු ඒ දියුරුම දුන්නේ නැහැ කියලා ඒගොල්ලෝ බාරගත්තේ නැහැ. මාතලේ ප්‍රදේශික පුංචි සහරාන් කියලා සාමාන්‍ය කියන්නේ එයා මැලේසියාවෙ ඉන්න කෙනෙකුට කතා කරලා මේක බාර ගන්න කියලා බාරගන්නේ නැහැ. ඊට පස්සෙ තමයි ඒගොල්ලෝ අර දියුරුමත් දෙන ඡායාරූප ප්‍රසිද්ධියට පත් කරනවා. ජයරූප ප්‍රසිද්ධියට පත් කරාට පස්සේ අරගොල්ලෝ ඒගොල්ලන්ගේ ප්‍රහාරයක් කියලා බාර ගන්නවා. ප්‍රහාරයක් කියලා බාර ගන්නවා. අර පුංචි සහරාන්ට දුරකථන ඇමතුමින් කතා කරලා කියලා තියෙනවා මේක ISS ප්‍රහාරයක් කියලා බාර ගන්න කියලා බල කරන්න කියලා. අන්න ඒ කිව්වේ කවුද? හොයා ගන්න ඕන පක්ෂය. හරි, වාර්තාවල තියෙනවා කිව්වේ කවුද කියලා මම නම් කියන්නේ නැහැ. කවුද කිව්වේ? තුන්වෙනි එක. හතරවෙනි එක මේ තොරතුරු ලැබීම ගත්තාම, ඒ කියන්නේ තොරතුරු එනවා අප්‍රේල් 4 එනවා, අප්‍රේල් 8 එනවා, අප්‍රේල් 10 එනවා, අප්‍රේල් 21 එනවා තොරතුරක් ප්‍රහාරයේ දවසේ. ඒ කියන්නේ අප්‍රේල් 20 එනවා හෙට ගහනවා කියලා, ප්‍රහාරයේ දවසේ උදේ 7ට එනවා ගහන්නේ පල්ලි වලට සහ හෝටල් වලට කියලා. උදේ 7ට එනවා. ඉනේ තොරතුරු වෙන්නේ ඉතාම සමීපත සෝස් සමීපතම මේ තැනකින් තමයි තොරතුරු වෙන්න ඕන. හරිද? හැබැයි ප්‍රහාරේ වළක්වා ගැනීම සඳහා අවශ්‍ය වෙන තොරතුරු ආවේ නැහැ. බත්තර මුල්ල ප්‍රදේශයේ කඩේකින් සපත්තු සහ බෑග් මිල දී ගන්නෝ. ඒ තොරතුරු ආවනම් ප්‍රහාරයට කලින් අත්අඩංගුවට ගන්න පුළුවන්.
පානදුර ප්‍රදේශයේ ලැබුම් වලකට ගිහිල්ලා මරාගෙන මරන බෝම්බ සූදානම් කරන ඉස්ලාම් පානදුර ප්‍රදේශයේ නිවසක් බදු කුලියට ගන්න ඒතරතුරාවන හොයා ගන්න පුළුවන් පහරට කලින් පුපුරන ද්‍රව්‍ය සකස් කරන පානදුර නිවසකදී ඒතරතුරාවන පහරට කලින් වලක ගන්න පුළුවන් හැබැයි උදේ 7ට අද ගහනවා ගහන්නේ පල්ලි වලට සහ හෝටල් වලට කියන්න පුළුවන් තරමේ තොරතුරු ඇයි අරතරතුරු එන්නේ නැති පරීක්ෂා කරන්න ඕනේ ඒ කියන්නේ පහර වලක්වා ගැනීම සඳහා අවශ්‍ය වෙන ශක්තිමත් තොරතුරු සංගවා නේද පහර වෙන්න ඉඩදී තොරතුරු එව්වාද කියන ප්‍රශ්නේ ඒක පරීක්ෂා කරන්න ඕනේ මේ ආදි තැන් කීපයක් තියෙනවා හරියටම පරීක්ෂණ කළ යුතු ඒ ටික එව්වොත් පහරකින් කවුද කියලා හොයාගන්න පුළුවන් ඇත්ත නම් දැන් කිසිවක් හොයන්න ඕනේ නැහැ ද මෛත්‍රීපාල සිරිසෙනක ඔයා දන්නවා කියලා. හරි ලේසි නේද? ඒ කියන්නේ හොඳට තේරුම් ගන්න මෛත්‍රීපාල සිරිසෙන කියන්නේ ඒ වෙලාවේ ජනාධිපතිවරයා සහ ආරක්ෂක අමාත්‍යවරයා. ඔහු නොවැම්බර් මාසේ 17 දක්වා මාස 7ක් බලේ හිටිය අපහාරින් පස්සේ. ඔහු ජනතාවගේ වගකීමක් තියෙන ජනතාව තමන්ට කියන්නේ ජනතාව වගකීම ජනතාවගේ ආරක්ෂාව පිළිබඳ වගකීම ඔහුට බාර දීලා තියෙන ජනවරමේ. ඔහු තමයි ආරක්ෂක අමාත්‍යවරයා. ඔහු තමයි ජනතාවට වග කියන්න ඕන. ඒ නිසා තමයි ශ්‍රේෂ්ඨාධිකරණය උට මිලියන 100ක් වන්දි ගෙවන්න කියලා නඩු තීන්දුව දුන්නේ. විවස්ථාවෙන් තමන්ට පැවරී තිබෙන වගකීම අත්තරීම පිළිබඳව. ඔහු වරදකරුවෙක් ශ්‍රේෂ්ඨාධිකරණේ. හැබැයි ඔහු දැන් කියන මොකද්ද මම දන්නවා. මම දන්නවා මට ජීවිත තර්ජනයක් එකනේ එයාගේ ජීවිතේ විතර ජීවිතේ මේ 265ක් මිය ගියා 500කට වඩා තුවාල වුණා ඒ විතරක් නෙමෙයි මතක තබා ගන්න ජීවිත වලින් තුවාල කරුවන්ගෙන් විතරක් නෙමෙයි අපරාධ මනින්න පුළුවන් ඒ අපරාධ විසින් සමාජය දෙකඩ වුණා මුස්ලිම් සිංහල ජනයාතරේ සැකේ වර්ධනය වුණා මුස්ලිම් ජනතාවට හැංගිලා ජීවත් වෙන්න සිද්ධ වුණා පාරට බහින්න බැරුව ගියා මුස්ලිම් තරුණියකට තරුණියකට එකනේ ඒක නිකන් ඇක්සිඩන්ට් එකකින් 100ක් 200ක් මරනවා වගේ කතාවක් නෙවෙයි අපරාධය සමාජ අපරාධය හැබැයි ඒ වෙලාවේ ජනා හිටපු ජනාධිපතිවරයා කියනවා මම දන්නවා හිතන්න මොන මොන පන්නේ මිනිස්සුන්ද මේගොල්ලෝ හරිද ඒකනේ එහෙම මිනිස්සුන්ට සාමාන්‍ය පුරවැසියෙකුට පුළුවන් ජනාධිපතිතුමාගේ පැත්තකින් තියන්න සාමාන්‍ය පුරවැසියෙකුට කියන්න පුළුවන්ද මහා ඛේදවාචකයක් සිද්ධ වුණාට පස්සේ මම දන්නවා මට මොකක් කර වෙයි කියලා මම කියන්නේ හරිද එනිසා එයාව ප්‍රශ්න කරන්නත් උනා සාහතික වශයෙන් ඔබ අපෙන් ඉල්ලුවා සාහතික වශයෙන් මේ පිළිමත පරීක්ෂණය කළ නිසි වර්ධි කරුවන් අධිකරණ හැමුට පමුණුනෝ විශේෂයෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මේ පරීක්ෂණ භාරව සිටි නිලධාරීන් ඒගොල්ල මාරු කරා සමහර විශ්‍රාමකින් තිනෝ ඒ ප්‍රධානින් කීප දෙනෙක් දැන් ජාතික ජන බලවේගයත් එක්ක වැඩ කරනවා හරි අපි මේ මාසේ විශ්‍රාමික පොලිස් සාමිකය එළිදක්වන බලාපොරොත්තු වෙනවා තරුණ සේවා ශාලාවේ මහරගම අන්නේකේ ප්‍රධානිය බවට පත් වෙනේ ඌ හරිද එනිසා මේ වැඩි අපි විසින් කරන බවට නම් සහතිකයක් දෙන්න සෝදරි මේ වැඩි කළ යුතු දෙයක් ඒවා කාලේ වැලිතලා විසින් කිසිසේත්ම යටපත් වෙන ඉඩ දෙන්නේ නැහැ පාස්කු පහරයි ඒක පරීක්ෂකලා යුතුයි නේ